ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරාධිපති පන්නිපිටිය ධර්මපාල විදුහලේ සහකාර විදුහල්පති කොළඹ නවකෝරළයේ සහ නවතොටුමුණේ ප්‍රධාන සංඝනායක මහා සද්ධම්ම ජ්‍යෝතික රජ පූජ්‍යපාද තුම්බෝවිල ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සුපින්වතුනි, අද ධර්මානුශාසනාවේ දායකත්වයන් නුගේගොඩ මිරිහාන ශාලාව පාරේ නොම්බර 831 නිවසේ පදිංචි W.A. ආනන්ද විජේසිංහ මහතා, උඩුගම්පොළ දොලාගත පාරේ නොම්බර 53/5 නිවසේ පදිංචි නිර්මලා පෙරේරා මහත්මිය සහ නීල් හේමන්ත මහතා, මහවැව තිස්ස මාවතේ නොම්බර 54 නිවසේ පදිංචි චම්පා වික්‍රමසේකර මහත්මිය සහ තුම්මෝදර උඩදෙනියේ බටහිර කලටුවාවේ ශ්‍රී සංගමිත්තාරාමයේ සුමනා මෙහෙණින් වහන්සේ. සුපින්වතුනි, අපි දැන් ධර්මශ්‍රවණයට පෙර පංචශීලයේ සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ
සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සච්ඡං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංචුපාදානක්ඛන්ධා දුක්ඛාති ශ්‍රද්ධාවන්ත පින්වත්නි සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම වැදගත් අවස්ථාවකදී දේශනා කොට වදාළ උතුම් ධර්ම දේශනාවක සඳහන් වෙන මා සූත්‍ර පාඨයකුයි අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම ඉදිරිපත් කරන්නට යෙදුනි. මේ සියලු දෙනාම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් විසුරු ආහාරුන් ලබන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕනා කියන හැඟීම ඇති කරගෙන බොහෝම ගෞරවයෙන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි මේ සූදානම් වෙලා සිටින්නේ. පින්වත්නි, ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබීම අපේ ජීවිතයේ මහා වාසනාවක් හැටියට සලකන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙක තමයි බුදුබණ අහගන්න අවස්ථාව ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ නොසිටියත් මේ බුද්ධෝත්පාද කාලේ මනුෂ්‍යාත්ම භාවයේ ලබාගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැනගන්න, ශ්‍රවණය කරන්න, සාකච්ඡා කරන්න අවස්ථාව ලැබීම ගැන මේ හැම දෙනාම් බොහෝම සතුටට පත්වෙන්ට ඕන. මේක මේ දායක පින්නතුන් ලැබිච්ච මහා වාසනාවක් හැටියට සලකන්ට ඕන. පින්වත්නි, පැරණි උතුමන් සඳහන් කළේ වෙරළ නැති මහා මුහුද, ඒ වගේම හිරු සඳු නැති අහස, පහන නැති ගෙදර, ඒ වගේම දළ නැති ඇතා, මේ තැන් ලස්සන නෑ. ඒ වගේම නෙළුම්මල් නැති විල, ඒ වගේ මුතුහර නැති මාලය, බිඳුනු නාසය ඇති මූණ ලස්සනනේ. ඒ වගේම ධර්මයෙන් ඈත්තුන ජීවිතය ලස්සන නෑ. පින්නතුනි, ධර්මයෙන් ඈත්වෙච්ච ජීවිතය පාළුවෙච්ච ස්වභාවකින් යුක්තයි. ඒ බව අපූරු බණපද මගින්, කවි සංකල්පනා මගින් මේ විදිහට ඉදිරිපත් කරලා තිබෙනවා. පින්වත්නි, ඔබේ ජීවිතය හැඩ කරගන්න, ලස්සන කරගන්න දහම් කරුණු ටිකක් මේ ධර්මදේශනාවෙන් පැහැදිලි කරලා දෙන්නයි මම මේ සූදානම් වෙන්නේ. ඒ නිසා බොහෝම හොඳට තමන්ගේ හිත මේ පිළිබඳව යොමු කරගෙන බණ අහන්නට ඕන.
ධර්මශ්‍රවණය කරනකොට ඉස්සර දේවල් ගැන සිහියට එන්න පුළුවන්. ඒ වගේම අනාගතයේ කරන්න තියෙන දේවල් ගැන සිහියට එන්න පුළුවන්. ඒවා යටපත් කරගෙන පැත්තකින් තියලා මේ වෙලාව මට ලැබිච්ච උතුම් වෙලාවක් හැටියට සලකගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා මගේ ජීවිතයට සම්බන්ධ කරගන්නවා කියන හැඟීම ඇති කරගෙන මේ ලැබිච්ච උතුම් අවස්ථාවෙන් මම ප්‍රයෝජනෙ ගන්න ඕනා කියන අදිෂ්ඨානය ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්න ඕන. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවේදී දේශනාවකට වදාළ සූත්‍ර පාඨයක් තමයි මම මේ මාතෘකා කරන්ට යදුණු. දම්සප් පැවතුම් සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කරෙහි මහා කරුණාවෙන් දේශනාවකට වදාළ මේ අපූරු ධර්ම දේශනාවේ සඳහන් වෙන එක්තරා කොටසක් තමයි මේ ධර්ම දේශනාවේ මාතෘකාවට මා ඉදිරිපත් කරගත්තේ. ඒ මාතෘකා පාඨය තබාගෙන මං ඔබට අද මේ ධර්ම දේශනාවෙන් පෙන්වලා දෙන්න හදන්නේ ජීවිතයේ ස්වභාවය පිළිබඳව, බෞද්ධ ආකල්පයේ පිළිබඳවයි. අපේ ජීවිතයේ ස්වභාවය පිළිබඳව අපි ඇති කරගන්න ඕන කරන බෞද්ධ ආකල්පේ මොකක්ද කියන එක තමයි අපි අවධානය යොමු වෙන්නට ඕනේ. අපිට පේනවා බොහෝ දෙනා දැනුම ලබාගෙන තිබෙනවා. ඒ දැනුම ඇති කරගෙන නොයේ කුසලතාවයන්, දක්ෂතාවයන් විවිධ නිර්මාණකරණ යෙදලා තිබෙනවා. ඒ වගේම අපේ මේ ආකල්ප දිහා බලනකොට ඒ ආකල්ප ඇති කරගන්න හුඟක් අය තාම ලොකු උත්සාහයක යෙදিলা නැති බව පේනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම ජීවිතයේ ස්වභාවය පිළිබඳව, බෞද්ධ ආකල්පයේ පිළිබඳව මන අවබෝධයක් ලබා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේ පළවෙනි ධර්ම දේශනාවේදී පැහැදිලි කරලා දෙනව ජාතිය දුකය, ජරාව දුකය, ව්‍යාධිය දුකය, මරණය දුකය, අප්‍රියංහා එක්වීම දුකය, ප්‍රේයංගෙන් වෙන්වීම දුකය. යමක් කැමති වෙනවද ඒක ලැබෙන්නේ නැත්නම් දුකය. කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයෝම දුක් වෙනවා කියලා තමයි මේ අදහසේ ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේට අමතරව පින්වත්නි, සොව, වැළපීම, දුක් දොම්නස්, වෙහෙස කියන මේවත් බොහෝ තැන්වල පෙන්නලා දෙන්නේ දුක් වශයෙන්. පින්වත්නි, මෙතන ජාති, ජරා, ව්‍යාධි, මරණ, අප්‍රියංහා එක්වීම, ප්‍රේයංගෙන් වෙන්වීම, කැමති දේ නොලැබී යාම වගේ කරුණු මොනවද කියලා දැන් මේ ඇත්තන්ට හොඳට පැහැදිලි. ශෝකය කියන්නේ වස්තු විනාශය, ප්‍රේයංගේ විනාශය, තමන්ට වෙන රෝග පීඩා වගේ කරුණු වලින් ඇතිවෙන හිතේ දැවීම තමයි පින්නතුනි ශෝකය කියන්නේ. පරිදේව කියන්නේ හඬා වැළපීම. දුක්ඛ කියන්නේ මේ ශරීරයේ ඇතිවෙන රිදුම්, දැවීම්, ඒ ආදියෙන් ඇතිවෙන පීඩාව. දෝමනස කියන්නේ පින්නතුනි දරුවන්ගේ අකීකරුවීම, බිරිය අකීකරුවීම, අනුන්ගේ අවමන් වගේ දහසක් කරුණු නිසා හිතේ හටගන්නා කලකිරීම. උපායාසේ නම් ඥාති වෙසෙන, ඒවා නිසා ඇතිවන බලවත් වෙහෙස, ඒ වගේ මහන්සි. උත්සාහය පින්වතුනි, උපායාසය කියලා කියන්නේ පින්වත්නි පිටතට ඒක පේන්නේ නැහැ. මූර්ඡා වීම, ලායපැලී මරණයටපත් වීම වගේ ඒ දේවල් පවා මේ නිසා ඇතැම් විට සිද්ධ වෙනවා. දැන් පින්වත්නි, ජාති, ජරා, ව්‍යාධි, මරණ, අප්‍රියංහා එක්වීම, ප්‍රියංගෙන් වෙන්වීම,
කැමති දේ නොලැබීම ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන ප්‍රයෝග මේ දායක පින්නතුන්ට පැහැදිලි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සැකවින්ම පංච උපාදානස්කන්ධයම දුකයි කියලයි. පංච උපාදානස්කන්ධය කියන්නේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධය කියන පහ. දුක්ඛ සත්‍ය තෝරලා දෙන බොහෝ තැන්වල ජාති, ජරා ආදී පෙන්වන්නේ නැතිව පංචස්කන්ධයේ පමණක් දක්වලා තිබීමෙන් දුක්ඛ සත්‍යයේ මූලික අවශ්‍ය කොටස මේ පංචස්කන්ධ දුක කියලා ගැනීම බව පේනවා. මේ පංචස්කන්ධය පිළිබඳව දුක කියලා තමයි මේ දුක්ඛ සත්‍යයේ මූලික අවශ්‍ය කොටස් පැහැදිලි කරලා දීලා තියෙන්නේ. දුක්ඛය ඒ වගේම පංචස්කන්ධය කියලා දෙකක් නෙවෙයි, එකයි. ඒ නිසා දුක තේරුම් ගැනීමට පංචස්කන්ධේ තේරුම් ගන්න ඕන. පින්නතුනි, මුළු මහත් මේ භෞතික ලෝකයේම රූපස්කන්ධේහිලා සලකන්න පුළුවන්. මිනිස් ශරීරය, ඉන් පරිබාහිර අනික් සියලු වස්තු මේකට අයිති වෙනවා. වේදනාස්කන්ධය කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ඉඳුරංහය. ඒ ඉඳුරංහය බාහිර අරමුණු සමග ගැටීම නිසා ඇතිවෙන ස්වභාවයයි. මේ ආකාරයට ඇහැට රූපය ස්පර්ශ වෙනකොට ඇතිවෙන වේදනාව, කනට ස්පර්ශය ඇතිවෙනකොට ඇතිවෙන වේදනාව, දිවට රස ස්පර්ශ වෙනකොට ඇතිවෙන වේදනාව, මේ විදිහට වේදනාව සයාකාරයකින් ලැබෙනු. මේ විදිහට ලැබෙන වේදනා කෙනෙක් සැප කැමති වෙනු. ඇතැම් වේදනා කෙනෙක් දුකටපත් කරනු. ඇතැම් වේදනා කෙනෙක් සැප දුක මිශ්‍ර වේදනා කෙනෙකුට ඇති කරවනු. මේ විදිහට සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා වේදනාව තුන් ආකාරයකට පත්වෙන බව බණේ පෙන්වලා දීලා තිබෙනවා. පින්වත්නි, සාමාන්‍යයෙන් එදිනෙදා අපේ කතා බහේදී දුක, සැප කියන්නේ මේ දුක්ඛ වේදනා, සුඛ වේදනා දෙකට. පින්වතුනි, සියලු මිනිස්සෝ මේ සැපට ගිජු වෙනවා. හරිම කැමති. මේ දුක පිළිකුල් කරනවා. මිනිස්සු දුකට කැමතිමනේ. දුක ප්‍රතික්ෂේපම කරන්නේ. දුකෙන් බේරිලා ඉන්නමයි මහන්සි ගන්න. සුඛ වේදනාවට තුඩු දෙන අරමුණු හොයාගෙන යනවා. දුක්ඛ වේදනාවට අරමුණු වෙන සියලු අරමුණු මගහරින්න පුළුවන් තරම් උත්සාහ ගන්නවා. මේ දායක පින්වතුන් කරන්නේ දුක්ඛ වේදනාවට අරමුණු වෙන යමක් තියෙනවා නම් ඒව කොහොම හරි මග අරින්න පුළුවන් නම් මග ඇරලා ඒ සඳහා උත්සාහකයේ දෙනවා. නමුත් දුෂ්කර වෙන්නේ අවසාන වශයෙන් මේ සියලු වේදනා දුකක්ම බව තේරුම් ගන්න එකයි. අන්තිමට අපිට තේරෙන්නේ මේ සියලුම දේ දුකයිනි කියන එකයි. සංඥා ස්කන්ධයේද ඉන්ද්‍රියන් හයට ගොදුරු වෙන අරමුණු හය අනුව හයවැද ඇරුම් වෙනවා. ඉන්ද්‍රියන් හයට ගොදුරු වෙන සියලු අරමුණු අඳුන ගැනීම සංඥා ස්කන්ධේ වෙනවා. පුජ්‍යලයා දන්න සියලු ශිල්ප ශාස්ත්‍ර, විද්‍යා කලා ඇතුළත් වෙන්නේ පින්වත්නි මේ සංඥා ස්කන්ධේටයි. සංස්කාර ස්කන්ධය කියන්නේ සත්වයන්ගේ සියලු කායික, මානසික ක්‍රියා සිදු කරන්නා වූ චේතනාව. පින්වත්නි, කර්ම කියලා ගන්නේ මේ ක්‍රියා සමූහය. කර්ම මේ සිද්ධ වෙන්නේ චේතනාව මුල් කරගෙන. අනිත් චෛතසික ධර්ම
ඒකට ආධාර වෙනවා. පින්වත්නි, කර්ම සිද්ධ වෙන්නේ චේතනා මුල් කරගෙන. අනිත් චෛතසික ධර්ම ඒකට ආධාර වෙනවා. ඒ නිසා ඒවත් සංස්කාර ස්කන්ධයටම වැටෙනවා. මේවා කුසල අකුසල අව්‍යාකෘත කියලා මූලික කොටස් තුනකටත් බෙදෙනවා. කයින් කරන ක්‍රියාපින්නතුනි කාය සංස්කාර වෙනවා. වචනයෙන් කරන ක්‍රියා වචී සංස්කාර වෙනවා. මනසින් කරන ක්‍රියාපින්වත්නි මනෝ සංස්කාර වෙනවා. පින්වත්නි විඤ්ඤාය ස්කන්ධය කියන්නේ සිත් සමූහයට ඒ ඉන්ද්‍රියන් අනුව චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය, ජීවහා විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය කියලා හය වැදෑරුම් වෙනවා. මෙතන පින්වත්නි විඤ්ඤාණය කියලා කියන්නේ අරමුණු ඇති බව දැනීමයි. විඤ්ඤාණය කියලා කියන්නේ අරමුණු ඇති බව දැනීමයි. අරමුණ තේරුම් ගැනීම නෙමෙයි. අරමුණු තේරුම් ගැනීම සිද්ධ වෙන්නේ සංඥා අවස්ථාවේදී. පින්නතුනි අරමුණු හොඳට තේරුම් ගැනීම සිද්ධ වෙන්නේ මේ සංඥා අවස්ථාවේදී. පින්වත්නි මේ පංචස්කන්ධයේ ස්වභාවය පිළිබඳව කතා කරනකොට පින්නතුනි පංචස්කන්ධයේ පිළිබඳ පූර්ණතම හොඳම විස්තරය දකින්න හම්බෙන්නේ විසුද්ධි මාර්ගයේ. ඒ විසුද්ධි මාර්ගයේ කන්ද නිද්දේශේ තමයි මේ විස්තරය ඇතුළත් වෙලා තියෙන්නේ. සූත්‍ර විද්‍යට විතරක් නෙවෙයි අභිධර්මයේ වශයෙන් කරන ඒ විස්තරයට සමාන කරන්න පුළුවන් පංචස්කන්ධයේ පිළිබඳව වෙන විස්තරයක් කිසිම භාෂාවකින් මෙතෙක් ප්‍රකාශයටපත් වෙලා නැහැ. ඒ විතරක් නෙවෙයි විවිධ භාෂාවන්ගෙන් මේ ප්‍රස්තුතයට අදාළව ඉදිරිපත් කරලා තියෙන විවරණ විසුද්ධි මග්ගයේ කන්ද නිද්දේශයට හුඟක් ණය ගැති. විසුද්ධි මග්ගයේ කන්ද නිද්දේශේ නිසා තමයි මේ පිළිබඳ මනා අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒ නිසා පංචස්කන්ධ විභාගයේ ගැන වැඩි විස්තර දැනගන්න කැමති අපේ ශ්‍රාවක පින්නතුන් විසුද්ධි මාර්ගයේ කන්ද නිද්දේශේ බලන්න ඕන. නැවත නැවත කියවන්න ඕන. කියවලා මේ පංචස්කන්ධයේ පිළිබඳව මනා අවබෝධයක් ලබා ගන්නට මහන්සි ගන්න ඕන. මේ පංචස්කන්ධයේ ස්වභාවය තමයි එක විදිහක පැවැත්මක් නැහැ. අනිත් එක වෙනස් වීමයි. සත්වයා තුල වෙනස් නොවන ස්ථිර ජීවයක් ආත්මයක් නැති බව මුලින් සඳහන් කරපු ඉහත තොරතුරු වලින් අපි ඉගෙන ගත්තා. මනසත් එක ඉන්ද්‍රියක්. ඒක ක්‍රියාත්මක වෙන්නේ අනිත් ඉන්ද්‍රියන් ආශ්‍රය කරගෙන. සිතුවිලි ගෝචර වෙන්නේ විඥාණයට. ඒකත් අනිත් ඉන්ද්‍රියන් ස්කන්ධයන් වගේම නිතර වෙනස් වෙනවා. පවට නැමිනවා. අනික් ඉන්ද්‍රියන් හික්මෝන වගේ විඥාණයත් හික්මවන්න ඕන පින්නතුනි. විමුක්තිය ලබා ගන්න පුළුවන් වෙන්නේ එතකොටයි. කවුරු හරි හිත හික්මවනවා නම් ඒ ඇත්තා මාර බන්ධණයෙන් නිදහස් වෙන බව ධම්මපදේ චිත්ත වග්ගයේ 5 වෙනි ගාථාවෙන් "දූරං ගමං ඒක චරං" කියන ගාථාවෙන් ඉතාම හොඳට පැහැදිලිව පෙන්වලා දෙනවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අනිත් ඉඳුරන්ට කැමති විදිහට හැසිරෙන්න ඉඩ ඇරලා හිත විතරක් හික්මවා ගන්න බෑ. මේ හික්මවීම පින්නතුනි සමසේ සියලු ඉන්ද්‍රියන් කෙරෙහිම බලපාන්න ඕන. පැරණි පඬිවරු උගතුන් මේ පංචස්කන්ධයේ පිළිබඳව විමසිලිමත් වෙලා මේ විදිහට ඒ පංචස්කන්ධයට උපමා ඉදිරිපත් කළා තියෙන උපමා දැක්කුවා. රූපස්කන්ධය පෙන පිඬකට වගේ උපමා කළා. වේදනාස්කන්ධය දිය බුබුලකට වගේ උපමා කළා. සංඥාස්කන්ධය
කෙහෙල් කඳකට උපමා කළා. විඤ්ඤාස්කන්ධකය මායාවකට වගේ උපමා කළා. පංචස්කන්ධයේ ස්ථිර නැති බව, වහා නැමෙන සුළු බව කියලා මේ උපමා යොදලා තියෙනවා. පංචස්කන්ධයේ තියෙන ස්ථිර නැති බව, වහා නැමෙන සුළු බව, මේ බව කියලා දෙන්න මේ විදිහට උපමා යොදාගෙන තිබෙන. පංචස්කන්ධයේ වගේ පෙන්වදුනි ස්ථිර නැහැ, වහාම නැමෙන මේ බව තමයි මේ උපමා වලින් මේ උගතුන් පැහැදිලි කරලා දීලා තියෙන්නේ. පංචස්කන්ධේ විස්තර කරනකොට දුකේ ඉතා ගැඹුරු තැන් විවරණී වෙනවා. මම කියලා කෙනෙක් නැති බව පැහැදිලි වෙන්නේ මෙතෙන්දී පින්නතුනි. මම මගේ ආත්මය කියලා හිතාගෙන හිටිය ඒ දේ ඇත්තටම එහෙම නොවන බව පේන්නේ පංචස්කන්ධේ විභාග කරලා බලනකොටයි. සියල්ල අනිත්‍ය බවත් අනාත්ම බවත් පේන්නේ මුලින්ම අවශ්‍ය වෙන්නේ ස්ථිර කිසිම දෙයක් නැති බව තේරුම් ගැනීම අවශ්‍යයි. එහෙම තේරුම් ගත්තාම තමයි අපිට මේ සියල්ල අනිත්‍ය අනාත්ම බව තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ස්ථිර කිසිම දෙයක් නැහැ කියලා තේරුම් ගත්තම ආත්මය පිළිබඳව අදහස නැති වෙලා සියල්ල අනාත්ම බව තේරෙනවා. යමක් දුක වෙන්නේ ඒ දේ අනිත්‍ය නම් අනාත්ම නම් විතරයි. පින්වත්නි, මේ තත්වය පහසු දෙයක් වශයෙන් අපි මේ දායක පින්නතුන්ට ඔබට විස්තර කරලා දුන්නම් අවබෝධ කර ගැනීමට තියෙන අපහසුම තත්වය තමයි මේක. මේක හරි අමාරුවෙන් අවබෝධ කරගන්න ඕන කරන තත්වයක්. ඒ වගේම පින්නතුනි, මේ ගැන මේ තත්වයේ පිළිබඳ යථා අවබෝධය අඩු තරමින් ලබා ගන්න නම් සෝතාපන්න වෙන්න ඕන පින්නතුනි. සෝතාපන්න තත්වයටවත් පත් වෙන්න ඕන. රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සමේ වගේම පින්නතුනි සංස්කාර අනිත්‍යයි, විඥානේ අනිත්‍යයි. මේවා නිත්‍ය වුණා නම් කිසිම දුකක් නැහැ පින්නතුනි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේවා නිත්‍ය වුණා නම් කිසිම දුකක් අපිට නැහැ. නමුත් පින්වත්නි, මේවා අනිත්‍ය නිසා දුකයි. යමක් අනිත්‍යද දුකද එතන මාගේ, ඒ මම තමයි, ඒ මගේ අත කියලා ගන්න කිසිම දෙයක් නැහැ. මේ විදිහට දුක විතරක් හුදකලාව තේරුම් ගන්න බෑ. ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අනිච්ච අනත්ත කියන ලක්ෂණත් එක්කමයි. අපිට මේ දුක හොඳට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ අනිච්ච අනත්ත කියන ලක්ෂණ එක්කමයි. අපිට තේරුම් ගිහිල්ලා තියෙන්නේ, ඒ වගේම අපි තේරුම් කරලා තියෙන්නේ පින්නතුනි, තේරුම් ගිහිල්ලා තියෙන්නේ එහෙම කියලා නිතර හිතන්නේ මොකක්ද? සාමාන්‍ය දුක, ජාති, ජරා, මේවා අයිති වෙන්නේ ඒකට. මේ ඒ සතුටේ සැපේ කියලා ගන්න දේ අසතුටට දුකට හැරෙන ආකාරය අපිට තේරෙනවා. මේ සාමාන්‍ය දුක තමයි අපි දැනගෙන තියෙන්නේ. විපරිණාම දුක්ඛ කියලා ගන්නෙත් ඒකමයි. මේ සංස්කාර දුක්ඛ තත්වය තේරුම් ගන්න පුළුවන් වෙන්නෙත් පින්වත්නි ආර්ය ශ්‍රාවකයාට විතරයි. ආර්ය ශ්‍රාවකයාට විතරයි මේ සංස්කාර දුක්ඛ තත්වය ඉතාම හොඳට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. පින්වතුනි, පටිසම්භිදා මග්ගයේ දක්වලා තියෙන විදිහට දුකේ ස්වභාව හතරක් තියෙන බව පැහැදිලි වෙනවා. පීඩන ස්වභාවය, ඒ වගේම සංකත ස්වභාවය, සන්තාප ස්වභාවය, විපරිණාම ස්වභාවය කියලා. මේ පීඩන ස්වභාවය කියලා කියන්නේ සිත, කය දෙක රිදවන ගතිය. පීඩන ස්වභාවය කියලා කියන්නේ
සිත කය දෙකම රිදවන ගතිය. සංකත ස්වභාවය කියලා කියන්නේ පින්නතුනි ඉබේ ඇති නොවි කිසියම් හේතුවක් නිසා ඇතිවෙන බව. සන්තාප ස්වභාවය කියලා කියන්නේ ගින්නකින් වගේ නැවත නැවත දවන්නා වූ ගතිය, නිතරම පිච්චෙන ගතිය. විපරිණාම ස්වභාවය කියන්නේ නැවත නැවත බිඳිලා බිඳිලා යන ගතිය, නැවත නැවත බිඳි බිඳි යන ගතියයි. ප්‍රතග්ජන අපි මේ ස්වභාව හතරේම දුකට පත්වෙමින් තමයි ඉන්නේ. අපි හැමෝම පින්නෝතෙනි ප්‍රතග්ජන ගතියෙන් යුක්තයි. අපි මේ හතරටම පත්වෙමින් මේ ජීවිතේ පවත්වාගෙන යන මේ තත්ත්වයේ යටතේ ප්‍රතග්ජන අපි නිතර දුකසේ ජීවත් වෙන්න ඕනයි කියලා බුදුදහමේ නිර්දේශයක් නැහැ පින්නතුනි. අපේ ප්‍රායෝගික එදිනෙදා ජීවිතය මොන විදිහට සකස් කරගන්න ඕනද කියලා බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටකයේ නොයේ තැන්වලදී අපිට පෙන්වලා දීලා තියෙනවා. ජීවිතය කරදරයක් කරගෙන පසුතැවිල්ලෙන් ජීවත් වෙන්න කිසිම තැනක කියලා නැහැ. මනුෂ්‍යයාගේ උත්සාහයේ වෙලා තියෙන්නේ සැපවත් වීමයි. සත්වයා දුකට කැමති නැහැ. සුඛ කාම මනුස්සා දුක්ඛ පටික්කූල. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ සැපය හොයන මාර්ගයයි. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නේ මේ සැපේ හොයන මාර්ගය. උතුම් ප්‍රණීත නිවන ලබනතුරු ඉන් මෙහා තියෙන ඇති සම්මුති සෝයන් අතහැරලා දුක් ජීවිතයක් ගත කිරීම බෞද්ධ ප්‍රතිපදා මාර්ගයට පටහැනි. පින්නතුනි දුක අවශ්‍යයෙන්ම විඳිය යුතු දෙයක් නෙවෙයි. මේ දුක කියන එක ඕමනාවෙන් විඳින්න ඕන කරන එකක් නෙවෙයි. අවබෝධ කරගත යුතු තත්ත්වයක්. මේක අපි අවබෝධ කරගත යුතු තත්ත්වයක්. දැහැමි විදිහට දුක අවබෝධ කරගත යුතු තත්ත්වයක් පින්නතුනි. හිතට කයට වද දීලා තාපස ධර්ම පිරීම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කර බව අපේ පින්වතුන් හොඳට දන්නවා. පොදු මිනිසුන්ට ඒක කිසිසේත්ම කරන්න බෑ. ඕන වෙන්නේ අනුන්ට කරදරයක් වෙන්නේ නැති විදිහට නිවන් මගට බාධාවක් නොවන ආකාරයට සැපවත් ජීවිතයක් ගත කිරීමයි. මේ සඳහා භාවයන්නේ රසගුණ පිළිබඳව හිතීම පමණක් ඇති වෙන්නේ නැහැ. ඒවායේ ආදීනවද බොහෝම හොඳට නුවණින් පරීක්ෂා කරන්න ඕන. ඒෙන් මිදෙන්න වග බලා ගන්න ඕන. භාවයන්හි මේ අස්සාද ආදීනව නිස්සරණ කියන තත්ත්ව තුන පිළිබඳව බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ පමණක් නෙවෙයි සංයුත නිකායේදීත් අපට මතක් කරලා දීලා තියෙනවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මනුෂ්‍යයාගේ උත්සාහයේ වෙන්න ඕනේ හීන සැප හැකිතරමින් දුරු කරමින්. මනුෂ්‍යයාගේ උත්සාහ වෙන්න ඕනේ මේ හීන සැප පුළුවන් තරම් දුරු කරගනිමින් උතුම් සැප ළඟා කර ගැනීමයි. අන්තිමට නිවන් සැපේ ළඟා කරගන්නේ මේ ආකාරයටයි. බුදුරජාණන් වහන්සේ දේශනාවකට වදාරනවා, අල්පමාත්‍ර සැපයක් දකින්නවනම් නුවණැත්ත ඒක මහත් සැපයේ දෙස බලමින් ඒ අල්පමාත්‍ර සැපය අතාරිනවා. ඒක පින්නතුනි බොහෝම හොඳට ධම්මපදේ පකින්නක වග්ගේ පළමු ගාථාවෙන් පැහැදිලි කරලා දෙනවා. මත්තා සුඛ පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං චජේ මත්තා සුඛං දීරෝ සම්පස්සං විපුලං සුඛං. මේ ආකාරයට පැහැදිලි කරලා දෙනවා, අල්පමාත්‍ර සැපයක් දකිනවා නම් ඥානවන්ත කෙනා ඒක මහත් සැපේ දිහා බලමින් ඒ අල්පමාත්‍ර සැපේ අතහරිනවා. ඒ වගේ
අපි හැම කෙනෙක් මල් මොකොද කරන්න ඕන මේ හීන සැප හැකි තරමින් දුරු කරන්න ඕන. උතුම් සැප ළඟා කරගන්නට තමයි වෙරවීරය කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ පින්නතුනි, වෛර සහිත ජීවත් වෙන මිනිසුන් අතරේ වෛර නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් ඒක සැපයක් කියලයි. ඒ වගේම ආතුරයන් අතර අනාතුරව ජීවත් වෙන්න පුළුවන් නම් ඒක සෝයක් හැටියටයි බුදුහාඳුරෝ පෙන්නලා දුන්නේ. කාම සැප පසුපස එළවගෙන යන අතර එහෙම නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් ඒක සෝයක් සැපයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි පින්දතුනි, මේ කාලෙ දිහා බලනකොට ජය ගැනීම ගැනම හිතන, ඒ වගේ ලෝකයක ජය පරාජය දෙකම අතහැරලා ජීවත් වෙන්න පුළුවන් නම් ඒක සැපයක්. සත්පුරුෂයන් හා එකට වාසය කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඒකත් සැපයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ. පාපකාරී අඥානයන් නොදැකීම ඊටත් වඩා සැපයක් හැටියට පැහැදිලි කරලා දුන්න. මම මෙතෙන්දි අංගුත්තර නිකාය අටක නිපාතයේ දීඝජාන සූත්‍රයේ පිළිබඳව මේ පින්වතුන්ගේ අවධානය යොමු කරන්න කැමැති. බුදුරජාණන් වහන්සේ කක්කරපත්ත නම් කෝලියන්ගේ මේ නියම් ගමට වැඩම කරලා එහි වාසය කරන කාලෙදි දීඝජානු කියන පුජ්‍යලයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සඳහන් කරනවා, ස්වාමීනි, අපි ගිහිව කම් සැප විඳිමින් දරු බරින් මිරිකිලා වත්සුණු සඳුන් ඒ වගේ දේවල් ඇඟේ තවරගෙන මල් ගඳ විලවුන් දරනවා, රන් රිදී මුතුමැණික් පළඳිනවා. ස්වාමීනි, අපට මෙලව පරලව සුව පිණිස ඒකට හේතු වෙන කිසියම් ධර්මයක් එහෙම තියෙනවද? භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ අපට කියලා දෙනසේක්වා කියලා ඉල්ල හිටියා. පින්වත්නි, අපි මේ කතා කරගෙන යන්නේ ජීවිතයේ ස්වභාවය පිළිබඳව, බෞද්ධ ආකල්පය පිළිබඳව. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ගිහිව ඉඳගෙන කම් සැප විඳිනවා කියලා දීඝජානුට චෝදනා කළේ නැහැ. දරු බලින් බරින් පෙළෙනවා කියලා උපහාසයට ලක් කළෙත් නැහැ. සඳුන් සුණු ඇඟ තවරලා මල් ගඳ විලවුන් දරාගෙන ඉන්නවා කියලා හිනා වුණෙත් නැහැ. ඔහුට තව තවත් සැපවත් වෙන්න මඟ කියලා දුන්න. මේකෙන් පේන්නේ හරි හම්බ කරගෙන ලෞකික වශයෙන් සැපවත් ජීවිත ගත කරන අය බුදුරජාණන් වහන්සේගේ පිළිකුලට කිසිම වෙලාවක පත් වෙලා නැහැ. පුජ්‍යලයා ජීවත් වෙන්නේ ඕනේ දැහැමිවද අධාර්මිකවද යන ප්‍රශ්නේ විතරයි උන්වහන්සේ විභාග කළේ. අධාර්මිකව මිත්‍යා ජීවෙන් රැස් කරන සම්පත් වලින් විඳින සැප බුදුරජාණන් වහන්සේගේ දැඩි පිළිකුලට ලක් වෙලා තියෙනවා. පින්වත්නි, දුකට එක එල්ලේ ප්‍රතිපක්ෂ ධර්ම වලින් සතුට එකක්. සතුට පරම ධනේ කියලා සන්තුට්ටි පරමං ධනං යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යදුණු. පින්වතුනි, පළවෙනි ආර්ය සත්‍ය දුක්ඛ කියලා කියවෙන්නේ ලෝකේ පවත්නා තත්වය. මිනිස්සු සැපසේ කල් ගෙව්වත් දුකසේ කල් ගෙව්වත් ඒ තත්වය නොවෙනස්සෝම් පවතින. ඒ අවශ්‍යයෙන්ම අමාරුව, කරදරය, විපත, ඒ වගේ වේදනාව, කනගාටුව වෙන්න ඕනේ නෑ. මේ තත්වෙන් මිදුණක් තියෙන්නේ සැප නෙවෙයි, දුකයි. ඒ නිසා අනවශ්‍ය විදිහට අමාරු, කරදර, විපත්, වේදනා, කනගාටු ගැන සිත සිතා කනස්සල්ලට පත්වෙන එක අඥානකම, මෝඩ වැඩක්. මේ මිනිස් ලෝකේ දකින්න ලැබෙන විවිධ වර්ගයේ සැප විතරක් නෙවෙයි, දෙව්ලොව බඹලොව තියෙන සැප පවා පින්වත්නි වැටෙන්නේ දුක් ගණේටමයි. පින්වත්නි, උසස් භාවනාවල යෙදීමෙන් ලැබෙන ධ්‍යාන පවා වැටෙන්නේ දුක් ගණේට.
මේ බව මජ්ඣිම නිකායේ මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයේදී පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ සියල්ලම දුක් වෙන්නේ අනිත්‍ය නිසායි. නිවනින් මෙ පිට තියෙන සියල්ල නිට්ටය නොවන නිසා දුක් වෙනවා. නිවනින් මෙ පිට තියෙන මේ කියන සැප නිට්ටය නොවන නිසා ඒවා ලබා ගැනීම, විඳීම, මහා මෝඩකමක්, දුක් විඳීම ඊට වඩා හොඳයි කියලා කවුරු හරි කියනවනම් ඒ ඇත්තා බුදුදහම හොඳින් දන්න කෙනෙක් නෙවෙයි. පින්වත්නි, අපේ උත්සාහය වෙන්න ඕනේ හැකීක් මනින් නිත්‍ය පරම සෝය වෙච්ච නිවන ලබා ගැනීමයි. ඒ සඳහා පින්වත්නි අද අදම වීරිය කරන්න ඕන. ඒ අතර ලැබෙන සම්මුති සැප ප්‍රතික්ෂේප කිරීමෙන් පමණක් ඒ කාර්යය සම්පූර්ණ වෙන්නේ නැහැ. පින්නතුනි, මේ දුකට එක එල්ලේ ප්‍රතිපක්ෂ තවත් ධර්මයක් තමයි ප්‍රීතිය. ප්‍රීතිය නම් අසුභවාදී, දීන, උදාසීන ගතියට පටහැනි ගතියයි. මෙලව මුලදි පහළ වූ සත්වයන් පිළිබඳව තොරතුරු අග්ගඤ්ඤ සූත්‍රයත් බ්‍රහ්මජාල සූත්‍රයත් දක්වන්නේ ඒ අය ප්‍රීතිය ආහාර කොටගෙන පීති භක්කා කියන අදහස අනුව ප්‍රීතිය සතුට හැටියට අරගෙන, ආහාර හැටියට අරගෙන ජීවත් වෙච්ච බවයි. මේ තොරතුරින් ඒ සත්වයන්ගේ උසස් බව පිළිබඳව අදහසක් ඉදිරිපත් කරලා තිබෙනවා. ධම්මපද පාළියේ පෙන්නලා දෙන්නේ රාගාදී අවහිර කිසිවක් නැති අපි ඉතා සුවසේ ජීවත් වෙමු. ආභස්වර බඹලොව දෙවියන් වගේ අපි ප්‍රීතියේ පමණක් අනුභව කරන්න ඕවෙමු. සුඛ වග්ගී හතරවෙනි ගාථාව ඒ බව ඉතාම හොඳට පැහැදිලි කරලා දෙනවා. සුසුකං වත ජීවාම යේ සංනෝ නත්ති කිංචනං පීති භක්කා භවිස්සාම දේවා ආභස්සරා යථා කියල. පින්වත්නි, නිවන ලබා ගන්නට වඩන්න ඕන බොජ්ජංග ධර්ම හතෙන් එකක් තමයි මේ ප්‍රීතිය. සති, ධම්ම විජය, විරිය, පීති, පස්සද්දි, සමාධි, උපේක්ෂා කියන මේ අපේ දායක පින්නතුන් ඉගෙනගෙන තිබෙනවා. එතකොට මේ නිවන් ලැබීමට වඩන්න ඕන කරන බොජ්ජංග ධර්ම වලින් එකක් හැටියට අපිට ප්‍රීතිය සඳහන් කරන්න පුළුවන්. දුක් නැති කිරීමට පරම සෝය ලබා ගන්න ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීම කිසිසේත් බාධාවක් නෙවෙයි. පින්වත්නි, අවශ්‍ය වෙන්නේ ඒ ප්‍රීතිය අනිත්‍ය වශයෙන් ගැනීම විතරයි. මේ විදිහට ජීවිතයේ ස්වභාවය පිළිබඳ හොඳ බෞද්ධ ආකල්පයක් අපි ඇති කර ගන්න ඕන. දැනුම හොඳට තියෙනවා, කුසලතා ඉතා හොඳට වර්ධනය කරගෙන තිබෙනවා. නමුත් හදවතට මේ කරුණු ඇතුළත් කර ගැනීමයි සිද්ධ වෙන්න ඕනි. බෞද්ධ ආකල්ප මැනවින් ගොඩනගා ගන්න පුළුවන් නම් ඒක අපේ ජීවිතේ සාර්ථක කරගන්න හේතු වෙනවා. මං හිතනවා මේ ධර්ම දේශනාවෙන් ඔබට ඒ සඳහා ලොකු මඟ පෙන්වීමක් සිද්ධ වුණා කියලා. ඒ පිළිබඳව අවධානය යොමු කරලා අපේ ජීවිත ධර්මානුකූලව ගත කරගන්න මේ දායක පින්නතුන් මහන්සි ගන්නට ඕන. අද ධර්මානුශාසනාවට මා මාතෘකා කරන්ට යෙදුනේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මංගල ධර්ම දේශනාවේ සඳහන් වෙන සූත්‍ර පාඨයක්. ඒ සූත්‍ර පාඨය මුල් කරගෙන ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සච්ඡං කියන සූත්‍ර පාඨය මුල් කරගෙන මා සඳහන් කළේ මේ පංචඋපාදානස්කන්ධේම දුකයි කියන එකයි. ඒ තුළින් මා මහන්සි ගත්තේ අපේ ජීවිතයේ ස්වභාවය පිළිබඳව බෞද්ධ ආකල්පය, බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් උන්වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්න කාරණා පිළිබඳව ඔබට කියා දීමටයි. ඒ අනුව ජීවිතයේ ස්වභාවය පිළිබඳ, බෞද්ධ ආකල්පය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමකුයි මේ සිද්ධ කළේ. ඔබ ඒ කරුණු පිළිබඳව අවධානය යොමු කරගෙන ඒ පිළිබඳ තව තවත් කරුණු සොයලා ධර්මඥානෙ දියුණු කරගෙන ඉතා හොඳ ආකල්ප ඇති කරගෙන මෙලව ජීවිතය සැපවත් කරගෙන, පරලෝ ජීවිතය සැපවත් කරගෙන, දෙලව ජීවිතයේ ජයගැනීමෙන් ලබන උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස ඔබට මේ ධර්ම දේශනාවත් හේතු වාසනාම වේවා කියලා මම ආශිර්වාද කරන්නට කැමැතියි. දැන් මේ ධර්මානුශාසනාවේ අරමුණු පැහැදිලි කරමින් නිවේදකතුමා ඒ අදාළ තොරතුරු ඉදිරිපත් කරනවා ඇති.
සුපින්වතුනි, අද ධර්මානුශාසනාවේ දායකත්වයන් පිළිබඳව සිහිපත් කරන්නට අවසරයි. පරලෝ සැපත් W.A. ඇල්බට් විජසිංහ පියාණන්ටත් D.C. විජසිංහ මෑණියන්ටත් එම දෙපොළගේ මව්පියන්ට නිවන්සුව ප්‍රාර්ථනා කිරීමත් W.A. ආනන්ද විජසිංහ මහතාටගේ සියලුම රෝග දුරුවීමටත් සරද පුතාට සහ හසිතා දුවට දිගාසිරි පැතීමත් රංජන විජසිංහ සොහොයුරාට දිගාසිරි ප්‍රාර්ථනා කිරීමත් ස්වර්ණාද කොස්තා මහත්මියට සහ සහන් කල්පනද කොස්තා පුතුට දිගාසිරි පැතීමත් අරමුණු කොට ගනිමින් අද දායකත්වය ලබා ගන්නවා නුගේගොඩ මිරිහාන ශාලාව පාරේ අංක 831 ලිපිණී පදිංචි W.A. ආනන්ද විජසිංහ මහතා. වසර එකහමාරකට පෙර මියගිය රණතුංග මෑණියන්ටත් වසර 13කට පෙර මියගිය එල්.ඒ. පෙරේරා මහතාටත් වසර 40කට පෙර මියගිය K.A. ගුණසේකර පියාණන්ටත් පින් පැමිණීම සහ දෙපාර්ශ්වයේම මියගිය සියලුම ඥාතීන්ට පින් පැමිණීම සඳහාත් සුජීවත්ව සිටින මේබල් ප්‍රනාන්දු මෑණියන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමටත් තිලිනි රන්දික දුවට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් නීල් හේමන්ත තම ස්වාමිපුරුෂයාට සහ තම සහෝදර සහෝදරියන්ට සහ දූ දරුවන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කරගනිමින් එමෙන්ම දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් අද දින ධර්ම දේශනාවේ දායකත්වය ලබනවා අද දින උපන්දිනය සමරන උඩුගම්පල දොළාගත පාර අංක 53 පහළ නිවසේ පදිංචි නිර්මලා පෙරේරා මහත්මිය සහ නීල් හේමන්ත මහතා. වසර 32කට පෙර නැසී ගිය මාදම්පේ එම් සුනිල් සිල්වා මහතාට පින් පැමිණවීමත් පවුලේ දියුණුව හා විශේෂයෙන් දුව නයනාරුචි වික්‍රමසිංහගේ නිරෝගී බව සහ රැකියාවේ දියුණුව ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් අද ධර්මානුශාසනාවේ දායකත්වය දරන්නේ මහවැව නොම්බර 54 30 මාවතේ පදිංචි චම්පා වික්‍රමසේකර මහත්මිය. වසර 26කට පෙර පරලෝ සැපත් K. සයිමන් පියතුමන්ටත් වසර 17කට පෙර පරලෝ සැපත් L.K. ජේලින්නෝනා මහත්මියටත් වසර 14කට පෙර පරලෝ සැපත් K. වික්‍රම්පාල මහතාටත් පරලෝ සැපත් සියලුම ඥාතීන්ට නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් හිඟුරල ධම්මදින මෙහෙණින් වහන්සේටත් කළුවග්ගල චිත්තපාලේ මෙහෙණින් වහන්සේටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දේශකයන්න් වහන්සේටත් සුජීවත්ව වාසය කරන සියලු දෙනාටත් චිර ජීවනය නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් අද ධර්මානුශාසනාවේ දායකත්වය ලබන්නේ උඩදෙනිය බටහිර කලටුවාව තුම්මෝදර ශ්‍රී සංගමිත්තාරාමේ සුමනා මෙහෙණින් වහන්සේ. අද ධර්මානුශාසනාවේ දායකත්වයන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා ගැනීම සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මා නැවතත් ආරාධනය කරනවා. මේ හැම දෙනාගේම නමින් අභාවයට පත්වන මව් දෙමව්පියන් ප්‍රධාන වැඩිහිටි ඥාතිත මිත්‍රාදීන් සියලු දෙනාටම මේ පින් අත්පත් වේවා. ඒ අභාවයට පත්වන සියලු ඥාතීන්ගේ පරලෝ ජීවිත සුවපත් භාවයට පත්වේවා. මේ පින්කමේ දායකත්වයේ දරූ මේ දායක පින්නතුන්ටත් පවුල්වල හැම දෙනාටමත් එවගේම අපි හැදූ වැඩූ අපේ ගුරු දෙමව්පියාදීන්ට සිතක් සාන්තියක් යහපතක් වේවා. මෙලව ජීවි සුවපත් වේවා. පරලෝ වශයෙන් අපි හැම දෙනාටම උතුම් නිවන් සුව පිණිස මේ ධර්ම දේශනා මේ කුසලයක් හේතු වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නට ඕන. මේ දායක පින්නතුන් බොහෝ බලාපොරොත්තු ඇති කරගෙන මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්ට යෙදුණා. එයින් අත්පත් කරගත්තා පින දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා මේ දායක පිනතුන්ට මෙලව ආරක්ෂා සම්පත්තිය සලසා දිත්වා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං සනරාමර ලෝක ස්වාමී උභාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරවා ගැනීමෙන් ශ්‍රවණේ කිරීමෙන් අත්පත් කරගත්තා වූ කුසල ධර්මයන්ගේ බලයෙන් හැම දිනාටම උතුම් නිවන් සුව පිණිසම හේතු වේවා වාසනා වේවා සිතා සාදර සිතින් යුක්තව පින් අනුමෝදන් විය යුතුය. සාදු සාදු සාදු. සුපින්වතුනි, ඔබේ සවන් දුන් ධර්මානුශාසනාව පවත්වනු ලැබුවේ පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරාධිපති පන්නිපිටිය ධර්මපාල විදුහලේ සහකාරී විදුහල්පති කොළඹ නවකෝරළේ සහ නවතොටමුණේ ප්‍රධාන සංඝනායක මහා සද්ධම්ම ජෝතික රජ පූජ්‍යපාද තුම්බෝවිල ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සුපින්වතුනි, ඔබටත් පුළුවන් ගුවන්විදුලියේ ස්වදේශීය සේවය ඔස්සේ මෙවැනිම ධර්ම දේශනාවකට දායකත්වය ලබන්න. කතා කරන්න අපේ දුරකථන අංකය 01 1 269 7140 අපේ ආගමික අංශයේ දුරකථනය. මෙම ධර්මානුශාසනාවේ සංයුක්ත තැටියක් අවශ්‍ය නම් කතා කරන්න 01 1 306 10 82. මෙම ධර්ම දේශනාව ගුවන්විදුලියේ ස්වදේශීය සේවා YouTube නාලිකාවෙන්ද ඔබට ශ්‍රවණය කළ හැකියි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.